අවසරයි. මේ කොහේ ඇඟේ කොයි තැනක වේදනාවක් ආවත් වේදනාව දැනෙන්නේ දතටද එහෙමනම් මනසටද? දැන් අපි හිතමු මෙන්න මෙහෙම එකක්. මේක හුඟක් තේරුම් ගත යුතු දෙයක්. ඔබ රෑ කරුවලේ පාරක යනවා. යනකොට මොකෙක් හරි පොඩි සර්පෙක් මොකෙක් හරි දෂ්ට කළා. ඔබට තේරෙන්නේ නැති කටුවක් ඇනුණා එක්කෝ මේ මොකක් හරි කටුවක් ඇනුණා එක්කෝ කඩියෙක් ඇවම මොකක් හරි ඔබ දැක්කේ නැහැ මොකද්ද මොකෙක්ද කෑවේ කියලා ඔබ බැලුවෙත් නැහැ ඔබ ගෙදර ගියා. ටිකක් යනකොට හැබැයි කිසිම අමාරුවක් නැහැ මොකක් නැහැ මොකද හිතට ගත්තේ නැහැ මනසට ආවි නැහැ. ඊට පස්සේ ගෙදර ආයිටි කියලා කිව්වා මෙහෙම මගේ කකුල මොකක් හරි කටුවක් ඇනනවා වගේ මොකක් හරි වුණා මොකද්ද දන්නේ නැහැ කියලා කිව්වා. ටිකක් වෙලා යනකොට මේගොල්ලෝ ගියා බලන්න. යනකොට මොකෙක් හරි නායක අපිට මොකක් ඇවිල්ලා කිව්වා මේ නායක ඉන්නේ නායක කාලා තියෙන. මේ කියපු ගමම්ම අර පුද්ගලයා එකපාරට විසඥ වෙනවා. එතෙක් මොකවත් වෙන්නේ නැහැ. අර විස ගියාට තාම මනසට ආවින. නමුත් අර හිතට ඕක දැම්ම ගමම්ම මොකද වෙන්නේ? නායකයා. එකපාරට හිතට බයක් ආව නෑ විසඥ. ඒ වගේ තමයි වෙන්නේ. ඒක නිසා දැන් මේ වගේ දේවල් හිතටයි එන්නේ. හිතට මේක දැම්ම ගමන් එක පාට නයා කෑව ගමන්ම නයා දැක්කනම් එවලෙම ඒ විස මනසට යනවා. නමුත් ඒක දැක්කේ නැත්නම් සමහර විට ටිකක් වෙලා යනකම් විස මුළු ශරීරය ගත වෙනකම් ඒක තේරුමක් නැහැ. අවසර